මොකෝ කියන්නේ ගානවයි ගේමක් හසේ තියෙන ඉර හඳතරු අල්ලන්නවත් නොමල ගේකින් අබ මිටක් ඉල්ලන්න තරම් අන්ද වෙලා නැහැ වීරවංශ මම තාම මිස් මිස් දෙයක් අතෑරියොත් ජීවිත ගොඩක් ආරක්ෂා වෙනවා අතෑරීම කියන්නේ තල්ලා ගැනීමක් තමයි නොපෙනෙන දිව්‍ය ලෝක ගැන හිතලා විඳින්න තියෙන ජීවිතේ විඳවන්න මට බෑ වීරවංශ මිස් හරි මට දැන් මොනවද කරන්න කියන්නේ වීරවංශ මිස් මේ මිස් සරත් මල්ලියව අමතක කරා ඒක අපි හැමෝගෙම ජීවිතවලට ගොඩක් ආරක්ෂාවක් ओ मैडम ये विधि करान मैडम वीरवंश मेदरी आना හැබැයි සරත්ට කියන්න එයා නොදැන කරපු ආදරේ බොරුවක් කියලා එතකොට ඔයාලා හැමෝටම සතුටුයි හැමෝටම සතුටුයි හැබැයි සරත්ට දුරින් ඉඳලා ආදරය කරන එක නවත්තන්න කියන්න ඔය කාටවත් අයිතියක් නැහැ गुड न्यूज मैं इन मटा मम नीलिया उपुल जी कथा करो ඇන්ටාර්කිකාවේ තමයි යාගේ පළවෙනි රංගන පාසල විවෘත කරලා තියෙන්නේ ඊට පස්සේ තමයි ලංකාවේ. ඉතින් ඇත්තටම කිව්වොත් එයා අපේ ලංකාවේ ඉන්න නළු නිළියන් වෙනුවේ අසාධාරණකම් වෙනකොට ඒ අසාධාරණ වලට හඬක් නගන්න සූදානම් ඉන්නවා. හරි හරි. අපි උපුල් ජීව බලමු කවුද මේ උපුල් ජී කියලා. මේ ඉන්නේ අපේ උපුල් ජී. ඉතින් එයා කිව්වා මාව නිළියක් කරනවා කියලා. එයාගෙන් තමයි මම දැන් ඉගෙන ගන්න යන්නේ. හරි උපුල් ජී කියන්නකෝ දෙවි විස්තර අපිට. साधारण सारहत कमल सामंत මේ කියනවාකෝ මම නිදිය කරනව නේද මේ මොනවාද මට කියන්න ඕන සුදුසුක එන්න අපි දැන් කතා කරමු ගේවන්නේ මොඩේ මෙතන බකන් දිලන් ඉන්නේ අත්තම්ම පුස්සියේ මෙන්න මෙහෙම යන්න එනම රීතා රීතා එන්න යපෑම ඔය මොම කරු මට කියපන් මෙතන නාරකම් මඩුවත් එහෙම නැත්නම් මේක ගෙදරද කියලා මොකද කද
පවුලේ නම් අපේ පරම්පරාවේ ලෙවල් එක එක්ක පොකුරට අරගෙන අර මිතුන මෙන්න දීලා කිසි දේනවා අපේ අම්මා අනේ දැන් අපි කොහොමද නැත්තක් ඇදලා පාරේ බැර යන්නේ ඔව් මට ඇච්චර දැස්සකට පේන්නේ ඇයි මට නොපෙනෙන මොකක් හරි දෙයක් මෙතන සිද්ධ වෙනවද ඔය සිද්ධ වෙන්න කලින් තමයි මං කියන්නේ ගිහින් බලාපන් උඹේ කී අරුයි මොනවද කරන්නේ කොහෙද ඉන්නේ කියලා අපි විරාෂා නෑ එහෙනම් මොනවුනත් මං අර ගොඩක් කැමතියි. මේමි තමසගේ බොරු චාටු කතා වලට මාව රවට්ටන්න බෑ හරි. තමස මගේ ප්ලෑන් සේරම අවුල් කරලා තියන්නේ. ඔයාගේ ප්ලෑන්ස් ඔක්කොම හරියයි. මම රෝසම්මට කියලා තියෙනවා. එයාලා ළඟදිම දවසක හොඳ නැකතක් බලලා අපේ මැරේජ් එක කරයි. ආව් අප්පා. මෙයාගේ කතාව. මේ තමුන් අපේ අත්තම්ම වරවට්ටන විදිහට මාව රවට්ටන්න බෑ තේරුණෙයි එදා ඔයාම පොලිසියෙන් නිදහස් කරගත්ත දවසේ තමයි මං තීරණය කරේ ඔයා වගේ කෙනෙක් තමයි මගේ සහකාරිය වෙන්න ඕනේ කියලා අනේ අපේ නිරාජා 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 අපේ අම්මා අපේ අම්මා මොකදනේ බෙරිහන් දෙන්නේ බෙරිහන් දෙන්නේ මොකටද මේ වගේ තක්කඩියක හිර නිදාස් කරගත්තේ ආන්ටි මං හොරෙක්වත් තක්කඩියක්වත් නෙවෙයි මතන ලොකු වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා වැරදීමක් සිද්ධ වුණේ ඔහෙට නෙමෙයි අපිට අපිට අනේ අම්මා මගේ ප්ලෑන් සේරම හරියාගෙන ඉන්න වෙලාවේ අවුල් කරන්න තු ඉන්නකෝ අනේ बाड़े में सर्दी अरगर सूद पीटीट गिहल अस्ट्रे पीटी दिया अस्ट्रे डबल करा बाड़े मोनिटर दिहा बलागर इंडी मारिए පළවෙනි වතාවට මිනිහෙක්ව මං කොල්ල ගෑවා. මේ ගීත ඒකන හරියට වද වෙනවා. මේ ගීතතර හරිය නෑ. මං කොමාරි සල්ලි ටික කම්බ කරලා ඒ අයගේ කවුන්ට් එකට දාලා පොත් ටික ඇයට බාර දෙනවා කවදා හරි. මේ කොලේ ඔහෙගේවත් මගේවත් ඔහෙ ඔය මං කොල්ල කෑවා කියන මාඩුවගේවත් නම හරහන් වෙලා තියෙනවාද කියලා පොඩ්ඩක් බලන්න නෑනේ ඒ වුණාට බාලයන් කල් මේ සල්ලි කොලේ තියෙන්නේ කාගේ සාක්කුවේද කාගේ පර්ස් එකේද අන්න එයා තමයි අයිතිකාරයා අනික නාඩ කොළුවෝ උඹලා නෙමෙයි බං මං කොල්ලකාරයෝ කියන්නේද කවුද කියලා මේ බාලේ මාමේ මේයි අපේ අම්මට ලොකු වැරද්දක් කරලා තියෙන්නේ ඒකින්ද මේයි කොහොමරි ආපෝ මේ සල්ලි හොයලා ඒක කනාර දෙනවා මේ එන්න මේක මතක තියාගන්න ඈ මගේ අක්කා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදිලා ඉන්නකොට ඈ අක්කාගේ ජීවිතයේ උගස් තියලා බහිතනවද මං අර්ශයාගේ පිට නගී කියලා ඈ හිතනවද නගී කියලා ඒක කරන්නේ නැහැ ඔතේදී බාලේ මම්මේ මක්කයි මේ දොඩන්නේ නෑ මං කියන්නේ මෙච්චරයි ඔහේ අම්මට ආදරේ වගේ ඈ පොඩි කාලේ ඉඳලා අම්ම නැතුව මට ආදරේ කරේ ඒ මගේ අක්කා එහෙම අක්කට ඈ මං අවඩක් කරයි කියලා ඔහේ හිතනවයි ඈ නෑනේ හොඳ වැඩේ බාලේ මාමේ මේයි ඔයයිව මේ සැක කරන්නේ හරි පොඩ්ඩක්වත් සැක නැහැ ඔය මට එක උදව්වක් කරන්න ඕනේ බාලේ මාමේ උදව්වක් මොකක්ද උදව්ව මේ මම මේකට ඉරේ ගියොත් අපි අම්මට කියන්න එපා. ඒක රහසක් විදියට තියාගන්න හරි.
प्रश्न प्रश्न हेलो वीरवंश कथा करना कौद मे मोबाइल फोन कैमरा वाइंकरे हेलो हेलो आंटी Thank you.
දොර ඇරලා තියෙන්නේ. මැඩම් ඇයි මේ ලයිට් නිවලා? මගේ ඇස් අන්ධකාරයට හුරු කරගන්න ඕනේ. නැත්තම් කළුවරට මගේ ඇස් මාව බය කරයි. මැඩම් මැඩම් කැමති නම් මට පුළුවන් මැඩම්ගේ බය වෙන අන්ධකාර ලෝකයට ආලෝකයක් අරගෙන එන්න. ඔයා ඔයාගේ ලොකු සර්ට කියන්න ලොකු සර්ගේ උපක්‍රම වලට බෑ එයාගේ පුංචි බේබිව රවට්ටන්න. මොකද එයාගේ පුංචි දුව එයා හිතනවට වඩා ගොඩක් බුද්ධිමත්. ඇයි මැඩම් ලොකු සර්ට එහෙම කියන්නේ? එයාන ඉතින් ඔයාව මගේ කාමරයට එව්වේ මගේ හිත හදන්න කියලා. මං ඒක දන්නවා. අනිත් එක ඔයා ඔය කතා කරන්නේ ඔයාගේ වචන නෙවෙයි එයාගේ වචන. ඒ වුණාට මැඩම් මැඩම් තාම දන්නේ මම මැඩම්ට මොනවද කියන්න ආවේ කියලා. ඔයා මොනවා කියන්න ආවත් ඔයාට බෑ මාව සර්ප්‍රයිස් කරන්න. අන්ධකාරය සැරගෙන නිකන් හම්බෙන නින්දට ගරහන්නේ නැතුව ගිහිල්ලා ත්‍රිලේෂයවත් නිදාගන්න. නෑ මැඩම් සත්තයි මම මැඩම්ට උදව් කරනවා. මැඩම්ගේ ආදරයටත් උදව් කරනවා. මැඩම්ට උදව් කරන්න පුළුවන් එකම කෙනත් මං විතරයි. ඔය වගේ කියාගෙන කෙනෙක් ආවා. අන්තිමටම එයාම කිව්වා අරමුණ වෙනස් කරගන්න කියලා. දැන් ඉතින් මමගේ ජීවිතේන හැම දෙයකටම මුණ දෙන්න පුරුදු වෙලා ඉන්නේ. මැඩම් සත්තයි මැඩම් මම හෙටම යනවා මැඩම් විසරත්ව හොයාගෙන. කැප්ටන් සර් ලක්ෂ දෙකක් නේ. හොඳ වැඩේ හොඳ වැඩේ නරක නෑ හොඳ වැඩේ. මං කාමරේ ඒසී එක වැඩි කරලා නිදාගත්තේ ඒකයි. අම්මගේ කිලි ඔයෙම මෙතෙක් අම්ම කෙනෙක් ඇස් කන් වහගෙන ගියත් තක්කිටම තමුන්ගේ දරුවා වඳුන ගන්න පුළුවන්.